හෞධමාත්යෙකෙන්නේ ඉතාලිය රවුමක් යන්න. ඉතින් ලසන්න්‍ය හදනහැටි තමයි අද වඩියකින් අරංගාවේ මේකට අවශ්‍ය ශීට්ික කඩින්ගන්න ඔන්නේෑ ගෙදරදී විනාඩි විස්සිං හදනහැටි කියලා දෙවා. එහනම් වීඩියක මුලේ ද අගටම බලන්නකෝ. මුලින්ම ලසර්‍ය ශීට්ක සඳහ වෙනම භාජනයකට පාම්පිටිග්‍රෑම් දෙසේ නහක් විතරදාගන්න. ඒකට ඔලිවෝයිල් මේ සෑඳි දෙකක්? ඒවගේම බිත්තරයක්. ඊට පස්සේ ලුණ ටිකුද්දාලා මේක හොඳට අතින් අනාගන්න. තින්හොඳට කලවම් කරාට පස්සේ වතුර බොහොම පොඩි ප්‍රණයක් එකතු කල්ලා ඩෝ එක හදාගන්න. මේ ලසන්න ශීට්වල්ට හදන ඩෝයක ටිකක් තදයි. මේක අනිත් දෝ වගේ නෙවෙයි සොෆ් එකට හැදෙන්නෑ මේත් තද ඩෝයක ඉටිකොල්ලයක තියලාපියෙකොහොඳට වහලා විනාඩි තිහක් විතර පැත්තකින් තියන්න. විනාඩි තියකට පස්සේ මේ ඩෝය එක අරගෙන කොටස් දෙකට වෙන් කරන්න. එහෙම වෙන්කරාට පස්සේ බෝඩ්ක හොඳට පාම් පිටි තවරාගන්න තවරාගෙන අපි හදාගත්ත දෝයක ටිකක් අතින් දිගෑරගෙන මේක රෝලින් පින්න එකක්කාආධාරෙන් ගොඩාක් තුනී කරගන්නවා. ලසන ශීට් කිය අපිහදන්නේෙත් පැස්ට එකක්නේ ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි තුනී වෙන්න ඕන බලන්න ගණකමට තියන්නපා ගොඩාක් තුනී කරගන්න ඒවිදිහයට තුනේ කරගෙන වටේ අක්්‍රමවත්කෑලි කපලා අයිං කරන්න. ඊට පස්සේ තමන්ට කැමති ආකාරයට දිග තීරු විදිහට කපාගන්න පුළුවන්. මේ ශීත් සුල මතුපිට පාම් පි තවරාගෙන තමයි තියෙන්නේ. ගොඩාක්තිනා ලසංඥකන්න අසහින්දා? මේ ශීත් කඩින් ගන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට මේකට ගොඩාක් වියදමක් යනවා. බලන්න කොච්චර අඩුියදමින් මේක හදාගත්තද කියලා ගොඩාකමුද්‍රව්‍ය ියත් නෑ? මේ විදියට හදාගන්න ලශන්න ශීට්, කල්තියාගෙන තමන්ට ඕන වෙලාවක ගන්න පුළුවන් විදිියකුත්තියවා. ඒ තමයි වියලි භාජනයකට පාශ්මන් පේපේ එකක් දාලා ශීට් එකක්තියලා නැවතත් පාශ්මන් පේපේ එකක් දාලා තවත් ශීට් එකක්ත්තියලා ඔය විදිහට මේක අතුරලා ගන්න. මේක හොඳට පියනකින් වහලා ෆ්‍රීසයකේ තියන්න තමන්ට අවශ්‍ය වෙලාවට මේක තම්බලාරගෙන ලසං ය හදලගන්න පුළුවන්. මස තුනක වගේ කාලයක් තියන්නත් පුළුවන්. හදාගත්ත ශීත් අමුවෙන් ගන්න බෑ නීතින් භාජනයක් ලිේතලේකට වතුර දාලා ලොුණුකුඩ ිකක් දාලා හොඳට වතුර උතුරද මේේ පැස්ට ශීට් එක එකදා ගන්නවා. විනාඩියක් වගේ මේ ශීස්් ටික තම්බලගන්න. තම්බාගෙනවරවෙලා මේ ශීට්ස් ටික පිරිසිදු රෙදි හඩකට බාගන්න. ම්පිග්‍රම්දේ පනහෙම මේ වගේ ශීතස් ගොඩක් හදාගත්තා? ඉතින් භාගයක් අදිශීත කන්නේ දැම් අරවිදියට යටයිට් කටේයක දාලා ඉතුර ටික තමයි අපි තම්බලා ලසන්නයක හදන්න ගන්නේ. මෙහෙම තම්බලගත්ත ශීත්ටික හොඳට වේලෙන්න්න තියන්න පොඩ්ඩක් මේ ඇල්ලෙන්න්න බලනවා හැබැයි ේලෙනකොට හරියනවා. ීත් ෝස්සක සහහා තාචයක් ලිපේතියල තෙල්ටිකදදාලා තෙල් රත්තනකොට කපාගත්ත බීලුණු ගඩිාගයක්. තලාගත්ත සුදුලුණු භික්තුනක්. දැන් මේටික මීඩියම් හිීට්කේ හොඳට කලවම් කරන්න. ඊට පස්සේ අම්ඹරාගත් කුකුල් මස් ග්‍රෑම් දෙසේ පණහක් මේකට දාගන්නවා ගම්බිරිස්කුඩු තේ හැන්දක් මිරිස්කුඩු තේ හැන්දක් ඒවගේම රසානුවල් වුණු එකතු කල්ලා මේ ටික හොඳට කලවම් කරන්න චිකන්තික මේ විදියට හොඳට තැම්බිලා එනකොට බේකොළයක් ඒවගේම ඔරිගානෝ ටිකක් ඔරිගානෝ බේ කොළොවල් ඇට සුපමමාකට් සොල ගන්න තියෙනවා ඊට පස්සේ කොටු හැඩේට කපාගත්ත තක්කාලිගෙඩි තුනක් ඉතර දාගන්න ළඟට තක්කාලිපේස්ටකෙන්ටි කුද්ධදානවා තක්කාලි පේස් දනැටි මගේ පහුගිය ඩියෝස්සුල කියලදීලා තියෙනවා. ඊට පස කොත්තමල්ලි කොලටිකක් එළඟට සීනිතය හැන්ද්දාගන්නවා මේක නන්දාන්නේ තක්කාලි සෝස් වෙනුවට. තින් මෙන්න මේ පදම තමයි අපේ මීත් සෝස් එකේ තියන්න ඕනේ දැන් අපි ඉක්මනටම වයිට සෝස් හදාගමු භාජනයක් ලිපේතියලා එකට බට මේ සහැදි තුනක් පාම්පිටි මේ සැහැදි තුනක් දැම් මටිකහොඳට කලවම් කරන්න ෆ්‍රේශ්මිල් කෝප දෙකුත් එකතු කල්ලා ඊට පසේ ගම්බිරිස්කුඩ තේ හැඳක්. ඔරිගානෝටික කුයි රසානුවල්ුණු එකතු කල්ලා මේ හොඳට කලවම් කරන්න මීඩියම් හීට්ගේ තමයි ලිපතියෙන්නේ ඊට පසේ මේකට මොසරල්ල චී සරි පාමජෝචීස් ටිකරිධනවා. මේ චිස්වර් දෙකමුුණත්දාාන්න පුළුවන් මනං අදදාගත්ත මුුසරැල්ල චිස්. දැන් වාලට පේවානේ අපේ වයිට් සෝසේ පදම මේක ගොඩක් උකුත්නෑ දයාරුත් නෑ. තැන් අපි ලසඥයක හදන්න තමයි හදන්නේ මේ වගේ කොටු හැඩති ගැමරුභාජනයක් ගන්න. යටමලේක විදිට මීට් සෝස් එක දාගන්නවා. මීට් සෝස් ලේක දාගත්තට පස්සේ අපි ගෙදර හදාගත්ත ලසන්න ශීට්ික ඊට උඩින් තියන්න. මේකොවාලගේ භාජනයේ හැඩ අනුව ශීට්ස් ප්‍රමාණය තීරණය වෙන. දැන්දාගන්නේ අපි වයිට් සෝස් ලේක. ලසඥ කිව්හම එක පාටෝල ගවලුවට එනෙමකක්ද. පොඩ්ඩොනම් එක දන්නවා. ගාෆීල් කාටුන්න එක. ගාෆීල්ගේ ආසම කෑම තමයි ලසඥා. වයිට් සෝසකෙන් පස්සෙ ඊළඟට මොසරැල්ලචිීස් තට්ටුවක් ඒවාගේම නැවතවතාවක් මීට් සෝස එක දාගන්නවා. මේක නං ලේස් කීපේක කෑමක් නේද. නැවතවතාව කීලඟට ලසන්න ශීට්ටික තියාගන්න. ශීට්ටිකඩට මීත් සෝස්ස එක? මේ විදිට එකත් තුනී කරගන්නවා ඊළඟට ඒක තුඩින් අපි හබස් ටිකක්්දාගන්නා මේ එකකට අයාලාට පාස් ලී කොත්තමල්ලි කොල මේමගේ දෙවල්දන්න පුළුවන්. නැවතත් වයිට සෝස් එක දාලා එකත් තුනී කල්ලා ඊට පස්සේ උඩමලයක විදිහට මොසරැල්ල චීස්තට්ුවක් දන්න. ඒළඟට අපි ඇලිමිනියම් ෆොල් එකකින් වගන්නවා, චීස්වලට ගෑවෙන පැත්තේ තෙල් ටිකක් ගාල තමයි මේ කොහොඳට සීල් කරගන්න ඕනේ. සෙල්සිියස් සංශක එකසි අනුවට ප්‍රහිටච්චවන්න එකේ විනාඩි තිස් පහක් විතර මුලින් බේකරන්න. විනාඩි තිස් පහට පස්සේ නැවත වතාවක් ඇලමිනියම් ෆොයිල් එක අයින් කල්ලා විනාඩි පහලවක් බේක් කරන්න. එතකොට සම්පූර්ණ කාලය තමයි විනාඩි පණහක් විතර මේ ලසන්න එක හොඳට බේක් වෙනවා. මේ කාලය ඔයාලගේ අවන්න එකින් අවන්න එකට වෙනස් වෙන්න පුළුවන් දැම යාලට කි්වන ලිනිියම් ෆොල් එක අයින් කල්ල නැතවතවා විඩි පහලවක් බේක් කරන්න කියලා, අන්න ඒවෙලා වෙදදිවාල කැමති නං, මොසරල්ල චිෂටිකක් නැවතා තුඩින්දාගෙන බේක් කරන්න පුළුවන්. හරියටම ලසන්න එක පිලිසුනාහම මේ බලන්න මේ විදිහට මතුපිට ගෝල්ඩන් කලයකට දිස්වෙනවා. දැක්කහම ආසාවෙ බෑනේද. ොඩක් සල්ලදලා කඩෙන්ගන්නවට වඩා බලන්න පිරිසිදුව පිළිවලට ලස්සනට රසට ගෙදර හදාගත්තාම මේක තියෙන අපූරුව චිස් පිරිලා පුදුම රසක් තමයි මේකෙ තියෙන්නේ මගේයාලුවෝ මේ ටිකේම කෑම හදහදමාත එක්ක ලෝකි වටේමේයනවා ඊය වීඩිය එක ඉන්ඩනීශයාව ගියා අද ඉතාලියයාවා ඉතින් නායාත් මේක ට්‍රයිකල්ල බලන්න මොුණහරි ගැටලුවක්තයෙනවා නම් පාලික මටක් දන්න. ගිහින්ෙන්න්නම් සුබදවසක්ක